අප්‍රේල් මාසේ එහෙමනම් බක් මාසේ ආරම්භ වෙනකොට පරිසරයම අපිට කියපානවා මේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු මාසය ආරම්භ වෙලා කියලා. ගහකොළ මලින් පර වෙලා ඒ වගේම හැම දෙයක්ම පරිසරයම සබතහමම වෙනස් වෙලා තිනවා. ඒ වගේම තමයි අවුරුද්දේ ඊළඟට ඒ වගේ දෙයක් අපිට හොඳටම දැනෙන්නේ දෙසැම්බර් මාසෙදී. හුදවත් මාසය ආරම්භ වෙනවත් එක්ක නැත්නම් දෙසැම්බර් මාසයේ පළවෙනිදා වෙනකොටම යම් ආකාරයක ඔබට සීතලක් දෙනවා. උඳුවප් සීතල කියලා අපි කියන්නේ. අන්න ඒ උඳුවප් මාසයේ දෙසැම්බර් මාසයේ පළවෙනිදා ආරම්භ වෙනවත් එක්ක ඒ වගේම මේ සීතල දැනෙනත් එක්ක අපේ හිත කියන අනිත් කාරණා තමයි නත්තල එළඹෙන මාසය. නැත්නම් ක්‍රිස්තුතුමන්ගේ උපත බොහොම සාඩම්බරෙන් මුළු ලෝකවාසී සිළු දෙනාම සිහිපත් කරන සමරණ මාසය කියලා අපේ හිතවලට එනවා. මේ මාසෙදී බොහෝ දේවල් අපි සිද්ධ කරද්දී මේ අලංකරණය කියන දේ පිළිබඳව බොහෝ දෙනාගේ කැමැත්තක් තිබෙනවා. විශේෂයෙන්ම නත්තල් ගස සැරසීම ආරම්භ කරන්නේ දෙසැම්බර් මාසේ පළවෙනිදා. ඒ තුළ බොහෝ නිර්මාණ තිබෙනවා නිවස අලංකරණය කරගන්නවා මේ නත්තලේ පණිවිඩය කියාපාන. අපි අද සූදානම් වෙන්නේ නත්තල් මාසය තුළ ඔබේ නිවස අලංකරණය කරගන්නට නත්තලේ පණිවිඩය කියන්නට පුළුවන් නිර්මාණ කීපයක් කොහොමද ඔබ නිවසේ සිටම සකස් කරගන්නේ කියන කාරණාව. ආරාධනා කළා ගීතා ශාන්ත මහත්මියට මේ පිළිබඳව අද දවසේදී ඔබව දැනුවත් කරන්නට අප සමග එක් වෙන ලෙස. අයිබෝන්. අපි අද නිර්මාණයේ පිළිබඳව ඉස්ලාම කතා කරනවා. නැත්නම් මේ හැම නිර්මාණයක් පිළිබඳව අපි යම් ආකාරයක හැඳින්වීමක් කළා. ඊට පස්සේ නිර්මාණ සකස් කරන ආකාරය ගැන කතා කරමු. හොඳයි. මේම කරමු. හොඳයි. මම ඉස්ලාම ගන්නේ මේ නිර්මාණය. මේක නත්තල් ගහට ඉල්ලන්න පුළුවන් එකක් මේක. එහෙම නැත්නම් ගෙදර දොර එන තැනම දොර අලංකාර කරගන්නත් පුළුවන් ඕකෙන්. මේක නතර පැහැදිලි කිරීමත් කළොත් මොන වගේ අමුද්‍රව්‍යද භාවිත කරලා තියෙන්නේ කියලා? මේක අර මේ අපි තෑගිය උතන කොළ. ඒ කොළ වලින් තමයි මේ වටේ හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට ඊටත් වඩා මේ තවත් පුළුවන් මේ පත්තර වලින් වුණත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්. ඉවත දාන දේවල් වලින් අපි හුඟක් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේ වගේ සැන්ට කෙනෙක් හදාගන්න පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අත අපි ඉගෙන ගන්නේ මේ නිර්මාණය ඔබට පහසුවෙන් කරන්න පුළුවන්. අපි මේ නත්තල් සීයාව නිර්මාණය කරන හැටි ඔබට කියා දෙන්නට සූදානම්. ඒත් එක්කම මේ තවත් නිර්මාණයක් ඔබ කිව්ව ස්ථාන දෙකේම තමයි මෙයත් තැබීමේ හැකියාව තිබෙන්නේ. ඒකත් ওই විදිහටමයි. මේක ඒකත් A4 වලින් කරන්නත් පුළුවන්, පත්තර වලින් කරන්නත් පුළුවන්. මේක හැබැයි මම අලවලා තියෙන්නේ වටේට. දැන් මේ මල් කපලා මල් හදලා අලවලා තියෙන්නේ මේ පරණ අපේ මේ ලයිට් එක, ටියුබ් ලයිට් එක. ඒ ටියුබ් ලයිට් එක මේ පැත්තේ. ඔව්. ඒ ටියුබ් ලයිට් එකට අපි කොළ උතලා ඊට පස්සේ අර මල් ටික අලවලා තියෙන්නේ. මල් ටික ඒත් A4 කොළ. A4 රතු පාට කොළ. මොකද නත්තල සංකේතවත් කරන්නේ රතු පාටයි කොළ පාටයිනේ. ඒක නිසා මේක මේ රතු පාටින්ම මේ මල් ටික හදලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරනවා මේ සරසිල්ල පිළිබඳව. මෙයත් බලපහම බොහොම ආකර්ෂණීය සුන්දර නිර්මාණයක්. මේක ගැන කිව්වොත් එහෙම අපිට මේ රිජි ෆෝම් බෝල නම් ඉතින් හුඟක් වෙලාවට ඕන කෙනෙකුට ඉතින් මේක අලංකාර කරගන්න පුළුවන්. ඒ වුණාට මේ රිජි ෆෝම් බෝල වලට අපි ඉස්සර ඉතින් මේ වගේ කපලා මේ වගේ රෙදි අලවලා එහෙම කරනවා. මේක පොඩි විශේෂයක් තියෙනවා. මේක ටිකක් දිලිසෙන්න වගේ හදලා තියෙන්නේ. මේ වටේට අරගෙන තියෙන්නේ අපි ගෙදර මේ වෙල්ද පොලෙන් මිලදී ගන්න පුළුවන් වැල් බඳින්නේ. ඒ වගේ වැලක් මේක. වැලක මේ අපිට රවුමක් හදාගෙන මේ අපිට පුළුවන් ඕන එකකින් රවුමක් හදාගන්න පුළුවන්. කම්බි රූලක් අරගෙන මේ වැල මේක වටේට උතන්ඩ ඔතලිවර වෙලා මේ රිජු ෆෝම් බෝලේ නම් මේක බැලුවොත් එහෙම මොනා වගේද පේන්නේ. මුලිනුත් මගෙන් ඇහුවා ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා දෙන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. මං හිතුවා බිඳිච්ච වීදුරු කෑලි එක් කරලා තමයි මේ වීදුරු බෝලේ නිර්මාණය කරලා තිබෙන්නේ කියලා. නමුත් ඒ නෙමේ සත්‍ය. මේක මේ පරණ CD වරදාන CD තියෙන්නේ. ඒක පොඩියට කඩලා මේක හැබැයි හොඳ ගම් එකක් පාවිච්චි කරන්න. මේ වගේ මේ හොඳ ගම් තියෙන මේ වගේ තියෙනවා වෙළඳපොළේ ගන්න. මේ වගේ එකක් අරගෙන මේ ඉලෙක්ට්‍රික් එකක් ඒකෙන් මේක අලෝ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය සුදු පාට බයින්ඩර් ගම් වලින් ඔය වෙළඳපොළේ නැ ඇලවෙන ගම් జాතියකින් අලෝ ගන්නත් පුළුවන්. රිජු ෆෝම් බෝලේට ගෙලින්ම ගම් ගාලා අර කෑලි ටික අලවන්න. ඒ වගේ නිර්මාණයක්. මේ තවත් නිර්මාණයක් ඔබ විසින් සකස් කරපු මෙයත් නත්තර සඳහා භාවිත කිරීමේ හැකියාව තිබෙන නිර්මාණ. දැන් මම අර මුලින් පෙන්වුවනේ අර මං කිව්ව පත්තර වලින් උනත් හදා ගන්න පුළුවන් කියලා මේ වගේ නිර්මාණ වටේට තියෙන නිර්මාණ මේක මෙහෙම බැලුවොත් හොඳට පේනවා. මේක තියෙන්නේ පොයින්ට් සෙටියා මල.
පොයින්ට්ස් හිටියා මලක් මං හදලා තියෙන්නේ රතු පාට මලි රතු පාට කොළ වලින්මයි රතු පාටින් හදලා තියෙන්නේ ඒකත් මේ A4 කොළ වලින් නිර්මාණය කරලා අපි අර මුලින් කිව්වේ අර වටේට අපිට හදන්න පුළුවන් කියලා අර ටෑගි ඔතන කොළ වලින් කියලා ඒ ටෑගි මේකත් හදලා තින්නේ පත්තර වලින් අපි මේ මලක් දාලා පොඩි අලංකාර කරලා තියෙනවා මේකත් අපිට මේ කාටරි ගෙදරකට තෑගි දෙන්නත් ලස්සනයි අර වෙසක් උත්සවයේ තියෙන කාලේ අපි පුංචි කාලේ මේ නිර්මාණ වෙසක් කූඩු හැදුවේ ළමයි එකතු වෙලානේ ගිහිල්ලා බටපතුරු කපාගෙන ඇවිල්ලා වෙසක් කූඩු හදනවා නමුත් දැන් වෙළඳපොළේදී සරසපු වෙසක් කූඩුවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා නමුත් බොහෝ මනෝවිද්‍යාවකින් කියනවා ඒ වගේම සමාජ විශ්ලේෂකයන් කියනවා මේ වෙසක් කූඩුව නිර්මාණය කරන්න ඕනේ පවුලේ හැමදෙනාම එකතු වෙලා දරුවෝ එකතු වෙලා නිර්මාණය කරන්න ඕනේ පවුලේ එකමුතුවක් වැඩි කරන කාරණේ බවට පත් වෙනවා කියලා දැන් දෙසැම්බර් මාසේ ඔබේ දරුවා පාසල් නිමාඩු කාලය තුළ නිවසේ ඉන්න නිසා දරුවාවත් සම්බන්ධ කරගෙන මෙවැනි නිර්මාණ නිවස තුළම කිරීමේ හැකියාව තිබෙනවා අනිවාර්යයෙන්ම අම්මලා මේ දරුවෝට කතා කරගන්න කට්ටියම එකතු වෙලා මේ වගේ නිර්මාණයක් කරනකොට ඉවසීමත් පුරුදු වෙනවා දරුවන්ට ඉවසීම පුරුදු වෙනවා අනිත් එක දෑතින් කරන වැඩවලින් අපිට මේ ඇඟිලි වල වැඩ කිරීමෙන් අපිට මොළේ ශක්තිය වැඩි වෙනවා කියලා ඔය මේ අපිට කියලා දීලා තියෙනවනේ ඉතින් ඒ වගේ හැමෝම එකතු වෙලා මේ වගේ වැඩක් කරොත් එහෙම මේ නිර්මාණයක් ලැබෙනවා වගේම අපිට අනිත් ගුණධර්මත් ලැබෙනවා නිර්මාණයක් අවසානයේ කරා ළඟා වෙන්න ඉවසීමෙන් ඉන්න හැකිය ලේඩි කෙනෙක් වගේ කපලා හුඟක් ලස්සන නිර්මාණ කරන්න දැන් ළමයි අපිට හම්බ වෙනවා පොඩි කුඩා දරුවෝ ඒගොල්ලනුත් හරි කැමැත්තෙන් ඉන්නවා අද බලාගන්නකො මං අද නත්තල් 100 කෙනෙක් හදන හැටි කියලා දෙන්නම් ඒක හැමෝම අම්මලායි දරුවෝ ඔක්කොම එකතු වෙලා ඒ නිර්මාණය කරන්න ගෙදරදී හොඳයි අපි නිර්මාණය කරන්න කලින් මේ අවසාන වශයෙන් කිමු මේ නිර්මාණය පිළිබඳව මේක නම් වී වැල් වලින් කරපු නිර්මාණයක් මේක පොඩ්ඩක් කුඩා දරුවන්ට නම් පොඩ්ඩක් කරන්න අමාරු වෙයි අම්මලාට අම්මලාගේ කැපවීම වැඩි මේකට ඔව් පොඩ්ඩක් අර මේ වේවල් ටික අරගෙන ඉවරලා නමලා මේකට ඊට පස්සේ පේන්ට් ගාලා තියෙන්නේ මේ මෙතන මෙතන හදන්න ඕනේ නිකන් හાર્ට් එකේ හැඩයට හදලා නත්තල්නේ මේක නත්තල් මේ දොරට එල්ලන්නත් පුළුවන් ටෑගි දෙන්නත් පුළුවන් හරි සතුටක් ලැබෙනවා මේ වගේ නිර්මාණ අම්මා තමයි ප්‍රධාන දායකත්වය ලබා දෙන්න ඕනේ දරුවන්ට පුළුවන් සහයෝගය ලබා දෙන්න මේ නිර්මාණයේ තරමක් සංකීර්ණ නිසා ඔව් අන්න ඒකයි දැන් මේක ටිකක් හයිය එහෙම නිසා මේවා නමන්න පොඩ්ඩක් අමාරුයි ඉස්සෙල්ලාම අපි කම්බියකින් ගැට ගහ ගන්න ඕනේ ගැට ගහගෙන ඉවර වෙලා අපිට පේන්ට් කරාට පස්සේ අපි කම්බි අරන් දානවා ඉතින් ඒ වගේ මේ නිර්මාණය කරන්න නම් ටිකක් වැඩි හිටියන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි හොඳයි අපි දැන් නිර්මාණය කරමු දැන් මං කිව්වනේ ඕගලන්ට සැන්ට කෙනෙක් අපි නත්තල් 100 කෙනෙක් කියලා දෙන්නම් කියලා මේකට අවශ්‍ය වෙන හොඳට ඇලවෙන ගම් එකක් මම මුලින්ම කිව්වා අපි හදන්න යන්නේ මෙන්න මේ නත්තල් 100 100 ඔව් මෙන්න මේ නිර්මාණය තමයි අපි දැන් කරන්න යන්නේ මෙය සංකීර්ණ නිර්මාණයක් නෙමෙයි කුඩා දරුවන්ටත් පුළුවන් ඕන කෙනෙකුට පුළුවන් කුඩා අවුරුදු දෙකේ ඉඳලා දරුවෝ මේ දරුවන් ඉඳලා වැඩිහිටියන් යනකම් මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන් ඒ මේ ඇලවෙන ගම් එකක් ගන්න ඉස්සෙල්ලාම වෙළඳපොළේ තියෙනවා එහෙම නැත්නම් සුදු පාට ගම් උනත් මේක කරගන්න පුළුවන් ඊට පස්සේ ගන්න මේ රෙදි නත්තල් 100 හදනකොට පොඩ්ඩක් ඇදෙන රෙද්දක් ගන්න මේ වගේ ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් දැන් අපි මේක කුඹපුවාම පොඩ්ඩක් අර පැඩින් දාලා පිරුණාම පොඩ්ඩක් මූණ වගේ අර එළියට එනකොට අපි බෝනික්කු හදන්න ගන්නෙ මේ වගේ රෙදි. ඒක. ඊට පස්සේ අපි બ્લોක් එකක් තියෙනවා ඒකටත් මූණ. මේ මූණ සඳහා ගන්න මේ ප්‍රමාණය පෙන්වන්න. මේ අඟල් 3, අඟල් 1 අර මැද ඉඳලා අඟල් 3 બ્લોක් එකක්. සම්පූර්ණ අඟල් 3යි අඟල් 1 හරි මැද ලක්ෂ්‍යප ලකුණු කරලා තියෙනවා. ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ කොටස් දෙකක් ගන්න ඒ වගේ මේ වගේ කොටස් දෙකක් කපා ගන්න මේ બ્લોක් එකේ මෙහෙම තියලා ඇදෙන රෙද්දෙන් දැන් මම රෙද්ද පෙන්නුවනේ ඒ රෙද්දෙන් දැන් මේ තියෙන්නේ මේ මහන්ඩ වටේට මහලා පොඩි ඉඩක් තියාගන්න මේ બ્લોක් එකේ ප්‍රමාණයට කපලා මේ වටේට අඟල් කාලක මැහුවාසේ තියලා වටේට මහගන්න මහලා අනිත් පැත්ත හරවන්න මේ වගේ එකෙනෙක් කන පිට පැත්තරද නැ දැන් තමයි හරි පැත්තරේ ඕ ඊට පස්සේ ඒක පැඩින් හරි නැත්තම් වෙළඳපොළෙන් පුළුන් තියෙනවනේ ගන්න පැඩින් හොයාගන්න අමාරු නම් මේ පුළුන් අරගෙන මේක පුරවන්න මේ වගේ
දැන් බෝනික්කෝ හදනකොට අපිට මූණ හදාගන්නේ ඒ වගේ පුරව ගන්නවා. පුරව මේ තියෙන්නේ පුරවගත්ත කොටසක්. තියෙන්නේ පුරවගත්ත කොටස. ඊට පස්සේ දැන් මම කිව්වනේ මෙතන ඕපන් එකක් තියෙන මෙතන අර පුරවන්න අපිට හිඩසක් තියන්න කියලා. ඒ හිඩස ඊට පස්සේ මහන්න. මේ තියෙන්නේ මේ වගේ මහලක් ගත්ත කොටස. මේ ඒ ඔබක පැලින් දෙකම කඩින් කරලා මේ අවසාන නිර්මාණයට අවශ්‍ය ප්‍රධාන කාරණාව දැන් සම්පූර්ණ කළා ඉවරයි. මේ නත්තල් සියගේ මූණ සලකුණු කරලා දුන්නා මියා. ඒකෙන් මම නහය හදාගන්න හැටිම කියන්න. නත්තල් සියයට තියෙන තොප්පියක්. ඒ තොප්පියේ ප්‍රමාණය මේ තියෙන්නේ ඒ බ්ලොක් එක. පොඩ්ඩක් ඒකෙන් බලන්නකෝ අඟල් 3ක් දිග. අඟල් 3.5ක් උඩට උසට ගන්න. හරියට මේ මූණේ පළලට සමානව තමයි යන්නේ. ඔව් ඒක. දැන් අපිට ඒ නත්තල් සියගේ ඔළුවට ඒක වැටෙන්න එපා. ඒ ප්‍රමාණයට ওই බ්ලොක් එකෙන් ගන්න. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒකටත් අනිත් පැත්ත හරවලා පැඩින් පුරවන්න. මේ තියෙන්නේ ඒ වගේ පැඩින් පුරව ගත්ත කොටස. මේ වගේ. දැන් අපි හදාගත්තනේ ඉස්සලාම මූණක් මේ තියෙන්නේ ඒ හදාගත්ත මූණ. ඊට පස්සේ නත්තල් සීයගේ ඔළුව සඳහා අපි ඉස්සලාම මේ වගේ වෙළඳ පොලෙන් ගණ්ඩ තියෙනවා. මේ තියෙන්නේ ඒ රෙද්ද. ඒක ෆර් කියලා රෙද්දක්. ඒක ඔය වෙළඳ සැල් වලින් ගන්න පුළුවන්. හොඳ කට් පීස් තියෙන කඩවල් වලින් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ රෙද්ද කපන විදිහක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියලා දෙන්න. ඒක අනිවාර්ය නිසා. අපිට මෙහෙම රෙද්ද කපන්න එපා. කපනකොට කතුර මෙහෙම අස්සෙන් දාලා මේ වගේ තමයි කපන්නේ. අර සම්පූර්ණයෙන්ම කපපුවාම මේ කෙඳි සහිත දේවල් කැපිලා යනවා. කැපිලා යනවා. මේක ප්‍රධාන දෙයක්. දැන් ඔය මේ වගේ රෙදි කපන්නේ ඒ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි කතුර ඇතුළට දාලා මේ දැන් මම පෙන්වුවේ ඒ වගේ මෙහෙම කතුර ඇතුල් කරලා මේ රෙද්ද විතරක් කැපෙන විදිහට මේ වගේ කපන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වගේ කොටසක් ගන්න. ඔබගේ ඉවසීම එතනදී තියෙන්න ඕන. ඉවසීම හැම තැනකදීම ඉවසීම තමයි. දැන් අත්කම් නිර්මාණවලදී ගාක් ඉවසන්න වෙනවා. ලස්සන නිර්මාණය බිහි වෙන්නේ එතකොටයි. ඊට පස්සේ අපි දැන් අර මූණ කොටසට මේ මූණ කොටසට අපි දැන් මෙතන දාන්න ඕනේ මේ වගේ නේ හිසට. දැන් මේ තොප්පියට කලින් අපි මේ වගේ තියලා මහ ගන්න ඕනේ කොණ්ඩේ. කොණ්ඩේ මහ ගන්න ඕනේ. අපි දැන් මම මහලා පෙන්නන්නම් ඒක. නැත්තම් ඉතින් අර හොඳ ගම් වර්ගයක් තියෙනවා නම් ඒ ගම් වර්ගයේ වුණත් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ අපිට හුඟා වැඩි දෙනෙක් කිව්ව අපිට නත්තලට කියලා දෙන්න කොහොමද අපිට මේ වගේ නත්තල් 100 කෙනෙක් කරන්නේ කොහොමද කියලා. මම ඒක නිසාම තමයි මේක ලෑස්ති කරගත්තේ. මේ වගේ මහන්න. මහලා ඉවර වෙලා ඊට පස්සේ අපි දැන් තොප්පියක් කිව්වනේ අර බ්ලොක් එක ඒකට හදාගත්තනේ ඒක. ඔව් පැඩින් පුරවලා මේ වගේ තියන්න. තියලා හැබැයි ගම් වලින් නම් වඩාත් හොඳයි. ඉක්මනට අලෝ ගන්නත් පුළුවන්. මොකද මේ වගේ නිර්මාණ අපි හොදු පාවිච්චි කරන්නේ නැහෙනි. ඒක නිසා අපිට ගම් වලින් අලෝ ගත්තත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මේ වගේ තොප්පිය රඳව ගන්න. මහන එකේ ගම් එක භාවිත කරන එක අතර වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. අපි දැන් නිර්මාණ දැන් ඔය බිත්ති සැරසිලි ඇඳ ඇතිරිලි මේ ඒ වගේ නිර්මාණ අපි අලෝ ගත්තාම ඒවා අපි සෝදු පාවිච්චි කරන්න ඕනේනේ. එතකොට ඒ ගම් එකෙන් ගැලවෙනවා. දැන් මේ වගේ නිර්මාණ අපි පාවිච්චි කරා ඉවත දාන එකනේ. ලබන අවුරුද්දේ ආයෙ පාවිච්චි කරන්නේ නැහැ. නැහැ. ඊට පස්සේ ආපහු නැමත වතාවක් මේ වගේව හදලා ගන්නවා. මේ තියෙන්නේ මේ වගේ දැන්. මේ තියෙන්නේ සම්පූර්ණ කරන්න. ඔව් තව තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේ උඩු රැවුලක් වගේ මෙහෙම මේ වගේ දාන්න ඕනේ. මෙන්න මේ කට පහලින් මේ වගේ මෙතන ගම් පොඩ්ඩක් ගාලා මෙතන අලවන්න. දැන් ගම් ගන්න නැති නිසා අපි මං මේ ඇල්පෙන්තකින් මේක රඳවන්නම්. මේ වගේ. හැබැයි ඔබ කළ යුත්තේ ගම් භාවිත කරලා තමයි යලවන්න ඕනේ. ඔව්. හොඳ ගම් වර්ගයක් මං කිව්වේ ගැලවෙන්නේ නැති හොඳ ගම් වර්ගයක්කින් යනවා. ඊට පස්සේ යටත් තියෙනවා මෙහෙම නත්තල් 100 කෙනෙක්නේ. අපිට ඒ තියෙනවා මෙහෙම රැවුලක් දාන්න. එතකොට ඒක සඳහාත් අපි මේ ෆර් රෙද්දෙන් ලොකු කෑල්ලක් කපා ගන්න ඕනේ. මේ වගේ රෙද් මෙහෙම කතුර ඇතුළට දාලා මේ වගේ මෙහෙම වටේට කපන්න. මේ වගේ හැඩයකින් කපා ගන්න.
තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ මෙහෙම දැන් නිර්මාණ දෙක තරමක් සමානයි නවත් තවත් පික්‍රීම් කරන්න තියෙනවා. මෙහෙම නිර්මාණයට කාලය අරගෙන දැන් අපිට ගෙදරදී හදනකොට මීට වඩා කල් වේලාව තියෙනවනේ. ඒක නිසා ඒ වගේ නිර්මාණ හදනකොට හුඟක් වෙලාව අරගෙන හොඳටම ලස්සනටම හදාගන්න. මේ ඊට වඩා තරමක් විශාලාකාරයෙන් කරපු නිර්මාණයක්. මේ මේකම තමයි ප්‍රමාණය පොඩ්ඩක් මේ දැන් මේ රවුල් එහෙම දිගට දාලා තියෙන්නේ. මොහොනේ මේ ප්‍රමාණයම තමයි මේ හදලා තියෙන්නේ. ඇඳුම සකස් කිරීම පමණයි වෙනසක් වෙන්නේ. වෙනසක් වෙලා තියෙන්නේ මෙතන හතරස් කොටසක් අරගෙන මහලා අත් දෙකක් දාලා කකුල් මේ වගේ ඇඳුමකින් කොටසක් වගේ පේන්න මේ වගේ මේ තී ටොප්පිය දාලා මේසයක් උඩින් තියන්න වගේ ලස්සනයි. නත්තලට හුඟක් ලස්සනයි. තවත් තාමත් සුළු ප්‍රමාණයක් තිබෙන අපිට කරන්න. දැන් අපිට මේ තියෙන හැදුව අපි නත්තල් 100ගේ. අපි කලින් සඳහන් කරපු නත්තල් 100 දකුණු අත පැත්තේ මේ අපි සකස් කරපු. තව අපිට ඉතින් අලංකාර කරගන්න පුළුවන්. දැන් අපිට මේ සී ක්වීන්ස් වලින් පබුලු ඒ වගේ හුඟක් අලංකාර කරගන්න පුළුවන්. දැන් සමහරුන්ට ඔතන ගැටලුවක් වෙනවා නම් ඔය නහය දාගන්නේ කොහොමද කියලා මම ඒකත් කියලා දෙන්නම්. පොඩ්ඩක් රවුමක් පොඩි රවුමක් සුදු පාටින් කපා ගන්න. මම මේ කළු පාටින් මහලා තියෙන නූල් දුවවන්න මේ වගේ. නූල් දුවලා පැඩින් චුට්ටක් මැදින් තියලා මේ වගේ අදින්න. මේ වගේ රවුමක් එනවා. ඒ රවුම තමයි අපි මේ නහය සඳහා යොදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ නහය සඳහා යොදාගෙන තියෙන්නේ මේ වගේ රවුම්. සියල්ලම නිර්මාණය කරන්නට අපි කියලා දුන්නා. ඔබට පුළුවන් මේ නත්තලේදී ඔබේ නිවසේ සියලු දෙනාම එකතු කරගෙන මෙවැනි සුන්දර නිර්මාණ කරන්න. මේ අපි කතා කළේ රෙදි වලින් හදන හැටි. දැන් මම කියලා දෙන්නම් ඊටත් වඩා සරල ක්‍රමයක්. මේ වගේ කොළයකින් අපි නත්තල් 100 කෙනෙක් කොහොමද කරගන්නේ කියලා. මේ තියෙන්නේ බ්ලොක් එක. අඟල් 6x6 සමචතුරස්‍රයක් ගන්න. මේ පැත්ත සුදු රතු පාට, මේ පැත්ත සුදු පාට. මේ වගේ කොළයක් අරගෙන මේ මම ඒ කියලා සඳහන් කරලා තියෙන තැනින් මෙහෙම නමන්න. මේ වගේ දෙපැත්තට නමන්න. එතකොට ඊට මේ හරිම සරලයි මේක. ඊට පස්සේ මෙහෙම මේ මෙතන මේ කොන මෙහෙට අරගෙන මේ කොටස ආපහු නැවත වතාවක් මේ අතට නමන්න. පැහැදිලිද? දැන් මෙතන මේ අපි ආයෙ මුලින්ම කරමු. දැන් අපි ගත්තේ අඟල් 6ක සමචතුරස්‍ර කොළයක්. මේ කොළය සුදු පාට එක පැත්තක්, අනිත් පැත්ත රතු පාටයි. රතු පාට. අපි සුදු පාට පැත්තේ දැන් තමයි නමන්න පටන් ගන්න. පටන් ගන්න. ඔව්. සුදු පාට කොටස දැන් මේ වගේ මෙහෙම නැමුවා. එක පැත්තක්. නැවත වතාවක් අනිත් පැත්තෙන් මේ පැත්තෙන්නුත් නැමුවා. වම් පැත්තෙන් එක සැරයක් නමලා දකුණු පැත්තෙන් අනිත් සැරේ නැමුවා. එතන මේ ආකාරයෙන් තමයි එන්නේ. ඔව්. මේ තියෙන්නේ මේ විදිහට එනවා. ඊට පස්සේ මේ කොටස මෙහෙම නමන්න. දැන් මෙන්න මෙහෙම නමන්නකො මේ වගේ. හරියටම මැද්දෙන් නමලා තියෙන සමානව. ඔව් සමානව මෙතන මේ තුඩයි එක සමාන වෙන්න නමන්න. නමල ඉවර වෙලා මේ ආපහු මේ කොටස මේ වගේ මෙහෙම නමන්න. එතකොට මේ තුඩෙන්න ඕනේ මෙතන. මෙතනට. ඔව්. ඊට පස්සේ නත්තල් 100ගේ සාමාන්‍යයෙන් තියෙනවා අර තොප්පි කොටසක් මෙන්න මේ වගේ නැමිලා. ඒ කොටස මේ වගේ නමලා මේ අතට එක සැරේකුයි මේ අතට එක සැරේකුයි නමන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ නමාගත්ත කොටසට මෙහෙම S2ක් සම්බන්ධ කරලා S2ක් සම්බන්ධ කරලා කටට ඔන්න පොඩි රෙදි කෑල්ලකින් රවුමක් කපලා අලවලා මෙතෙන්ටත් ඕන නම් අපිට ප්ලැටික් නම් මෙහකින් හරි S2 තියලා පොඩි නත්තල් 100 සංකේතවත් කරන්න පොඩි රවුල් ටිකක් දාලා මෙහෙම ඉල්ලන්න මොකක් හරි හදන්න. නත්තල් ගහේ ඉල්ලන්න පුළුවන්. නත්තල් ගහේ ඉල්ලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වගේ ඉවත් නත්තල් ගහේ ඉල්ලන්න පුළුවන්. පුංචි ළමයි සාමාන්‍යයෙන් අර කඩදාසි වලින් බෝට්ටු හදනවා නේ කලේ. වැස්සක් ආපු ගමන් ටක් ගාලා බෝට්ටුවක් හදනවා. දැන් නත්තලට පුළුවන් පුංචි ඔබට මේ නිර්මාණය කරලා වේ නත්තල් ගස බොහොම සුන්දර නත්තල් ගසක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මේ නත්තල් කාලය තුල. අනිවාර්යයෙන්ම ගෙදර හදන ඒවා කොහොමත් ටිකක් අලංකාර මදි වුණත් දරුවන්ගේ අතින් කෙරෙනවා නම් ඒක ලොකු ශක්තියක් එක. හොඳයි. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ගීතා ශාන්ත මහත්මියට. මේ නිර්මාණ පිළිබඳව අපිත් එක්ක නිරන්තරයෙන්ම කතා කරනවා. අපි මේ නිර්මාණ පිළිබඳව කතා කරලම නිමව සටහන් කරමු. හොඳයි. මේ වගේ එකක් නම් මහ ගන්න ඕනේ. මේක ගෙදර දූලා එහෙම ගෙදර ඉන්නවා නම් ඉක්මනින් කරගන්නත් පුළුවන් ඒක. මේක පොඩ්ඩක් පෙන්වන්න මම මේකට ගන්න බ්ලොක් එකක් තියෙනවා. මේ බ්ලොක් එක හදාගත්තා නම් මේක මහන එක එච්චරක්ම දෙයක් නෙමෙයි. මේකේ පැති 6ක් තියෙනවා සදාස්ත්‍රයක්. අඟල් 4යි. මේ පැත්තටත් අඟල් 4යි. මේ හැම පැත්තකින්ම අඟල් 4යි. මැද ලක්ෂයක් තියෙනවා. මේක පෙන්වන්න මේ වගේ කොටසක් කපා ගන්න.
මේ තියෙන්නේ මේ වගේ කොටසක්. කපලා හරිම සරලයි මේකත් කරගන්න හැම කෙනෙක්ම කරගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ වගේ නූලක් දාගන්න ඩබල් මෙහෙම දෙපොට දාගන්න නූල. මේ හරි මැදින් අපි ලකුණු කරානේ. ඒ මැදින් මෙහෙම ඉදිකට මතු කරගන්න. ඒ කොටසේ. මතු කරලා මේ අතරට මේ වගේ හැම කොටසකම මේ වගේම නිර්මාණයේ වටේටම යන්න. මේ වගේ මේ පැති ටිකට ගිහිල්ලා ඒ නූල එකතු කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. නිර්මාණ ශෛලියව හිතනවා නම් මම පහසෙන් නිර්මාණ කරන්න පුළුවන්. හුඟක් දේවල් දැන් මේ පොඩි රෙදි කොටසකින් කරන්න පුළුවන්. ඔය වගේ නිර්මාණයක් කොච්චර ලස්සනද කියලා බලන්න. මේ තියෙන්නේ මේ වගේ මෙහෙම නිර්මාණයක් ඔයගලන්ට එයි එතකොට. ඒ නිර්මාණේ ඊට පස්සේ මෙහෙම දිග අරින්න මේ දැන් මේ කොටස මෙහෙම දිග ඇරලා මෙහෙම මහන් මෙතන. එවිට අවසානයේ මෙන්න මේ නිර්මාණය ඔබට ලැබෙනවා. ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතමත් කෙටි කාලෙකින් කරන්න පුළුවන්. හරි සරලයි. ඒකයි මං කිව්වේ වියදම්මත් අඩුයි වෙලාවත් අඩුයි මේකට. මැදට ලස්සන පබුලක් හරි මේ රත්තරන් පාට ඔය වගේ මොකක් හරි දෙයක් තියන්න අලංකාරය වැඩි කරගන්න. මේ තින්නේ මෙහෙම ආවට පස්සේ මෙහෙම නමන්න. නමුවට පස්සේ මේ කොටස් දෙක නූල් යනවනේ අපිට මේ ඇතුළට නමලා මේක මෙහෙම මේ අතට නමන්න. මම ඒක ටිකක් පෙන්නන්නම්කෝ. ඔගලන්ට ඉක්මනින් කරගන්නත් පුළුවන්. අදම ඔයගලන් මේ වගේ නිර්මාණයක් අමතක වෙන්න කලින් ඉක්මනට කරගන්න. ලේස් දෙකක් විදිහට එකම දේ තුළ සකස් වෙනවා. ඔව්. වේලසනෙන් මේ හැම දෙයක්ම ටිකක් කල වේලා ඇතුව මෙව නිර්මාණ ටිකක් කරගත්තොත් එහෙම ඔයගලන්ට ලස්සන නත්තල් ගහක් හදාගන්න පුළුවන් නත්තල වෙනකොට. හොඳයි. බොහොමත්ම ස්තුතියි ගීතා ශාන්ත මහත්මියට මේ නිර්මාණ පිළිබඳව අපේ හිතවතුන් දැනුවත් කරන්නට පැමිණියට අද දවසේදී. ඒ වගේම අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ නත්තල නත්තලේ නිවසේ අලංකරණය සහ සුන්දරත්වය නත්තල් ගසේ සුන්දරත්වය ඇති කරන්න ඔබම නිර්මාණ සකස් කරන සහ ඔබගේ පවුලේ ඔබේ දරුදරියන් එකතු කරගෙන ඒ නිර්මාණය කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ගීතා ශාන්ත මහත්මියව ඔබට සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙන අපි දුරකථන අංකය සඳහන් කරමු. ඇයව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙන දුරකථන අංකය 011-2-29-59-43. ඒ වගේම 07-22-94-17-03 කියන දුරකථන ඔස්සේ ඔබට ඇයව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට සමුද වෙනවා අපි තවත් ලස්සන සුන්දර ගීතයකට ඔබට එක් වෙනට අවස්ථාව උදා කරමින්.